සම්මා සම්බුදු සරණයි සදහෙති සුභින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ බිහිසුණු වූ සසරින් එතරවන්නට ලෝතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍ර්මය ලොවට සනිවේදනය කරන දිවී දිදුල බෞද්ධ රූපහණී නාලිකාවේ ගාල්ල මෙදිරි සංකීර්ණයේ සිට ඔබ වෙත ගෙනෙනු ලබන මේ පැයට නියමිත උතුම් දායකත්ව සදහම් දේශනාව මෙලෙස ආරම්භ කිරීමට සූදානම්. දේශනාව මෙහෙවීම වෙනුවෙන් අප සිදු කළා වූ පාදහපිවන්තර නමස්කාර පූරක ආරාධනාව පිළිගනිමින් මේ පුණ්‍යවන්ත වූ දම් සභා මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන් වහන්සේ ගාල්ල ඉහළ රික්ෂම් පාර ශ්‍රී ඥාන උපහස යෝගාශ්‍රම වාසී අවසරයි නම කියන්නට පූජනීය මාලිකාවිල ධම්මවිසුද්ධි පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප ප්‍රථම කොට සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථම අද පින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සදහැවතුන් විසින් ඉතාමත්ම මෙත් සිත් පෙරදරි කර ගනිමින් සකසා කණ්ඩි දිච්ච ඒ අලංකාරවත් වූ සුවඳවත් වූ මල්වට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අතගස්වා ඉන් අනතුරුව ගෞතම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන හැටියටත් දැහැත්වට්ටිය පිළිකන් පා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් මේ මොහොතේ අප සිහිපත් කර සිටිනවා. සැදැහැවතුනි මේ උතුම් සදහම් දේශනාව සඳහා දෙපින් බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා කරාපිටිය ගොඩකන්ද පැල්පොලවත්ත තුන්වන පටුමගේ පදිංචි ලක්ෂ්මී විතානගේ මහත්මිය ඇතුළු දූ දරුවන් පිරිස. ඒ.ඊ. විතානගේ මහත්මිය, එවැගේම මල්ලිකා මහත්මිය, එම්.කේ. ලලිත් වසන්තා මහත්මිය, ගාල්ල ගොඩකන්ද දෙල්ගහවත්තේ පදිංචි ජයන්ත චන්ද්‍රානි මහත්මිය යන ඒ පින්වත් පිරිස විසිනුයි මේ උතුම් දායකත්ව සදහම් දේශනාවේ පින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. ඒ වගේම පින්වතුන් අරමුණු වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා 2020 පස්වෙනි මස 24 වන දිනට 25 වන ජන්මදිනයේ යෙදී සිටින විරාජ් සංකල්ප පුතුණුවන්ට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනාවන් එක්කිරීමටත්, ඒ වගේම වෂිනී දුවට සිත ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක්කිරීමටත්, ලකිඳු විශ්මිත පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනාවන් එක්කිරීමටත්, ඒ වගේම 2022 පස්වෙනි මස 23 වන දිනට 77 වන ජන්මදිනයේ යෙදී සිටින ජේ.ඩි. ඩයස් මහතාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, දූ දරුවන්ට සිත ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක්කිරීමටත්, ඒ වගේම සියලුම දෙනා නමි මිය පල්ලව ගිය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් එක්කිරීමටත්, ඒ වගේම ලක්ෂ්මී විතානගේ මහත්මියගේ දූ දරු මුණුපුරු මිනිපිරියන්ට සිත ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක්කිරීමටත්, ඒ වගේම දේශකයන්න් වහන්සේටත්, දිදුල මාධ්‍යචාලේකරු සභාපති ස්වාමීන් වහන්සේටත්, දිදුල කාර්ය මණ්ඩලයේසත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක්කිරීමටත්, ඒ වගේම ලෝකවාසී සියලුම දෙනාට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක්කිරීමත් මේ උතුම් සදහම් දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැපතුන් අදවසේදී සටහන් කරගෙන තිබෙනවා. සම්මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මුක්කධං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
ඉද භික්කවේ අරිය ශාවකෝ බුද්ධේ අවිච්ඡප්ප සාධේන සමන්නාගතෝ හෝති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා අයම් පඨමෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛසන්නද්ධෝ තීති. අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, සද්ධාවන්ත පින්තුනි, දැන් මේ පින්වත් හැම දෙනාම සූදානන් වන්නේ ධර්මස්සවනය කරන්නයි. අද මේ උතුම් වූ ධර්මදානමය පින්කම සිද්ධ කරන්නේ කරාපිටියේ ගොඩකන්ද පැල්පොල වත්ත තුන්වන පටුමගේ පදිංචි ලක්ෂ්මී විතානගේ මහත්මිය ඇතුළු දූදරු පිරිස, ඒ ඊ විතානගේ මහත්මිය මල්ලිකා මහත්මිය, එම්.කේ. ලලනී වසන්තා මහත්මිය, ගාල්ල ගොඩකන්ද දෙල්ගහවත්තේ පදිංචි ජයන්තා චන්දනී චන්දනී මහත්මිය ඇතුළු පිරිස විසින් තමයි මේ උතුම් වූ ධර්මදානමය පින්කම සිද්ධ කරන්නේ. පින්තුනි, මේ මොහොතේ මේ පින්වත් පිරිස පමණක් නෙමෙයි, බොහෝ පිරිසක් මේ උතුම් වූ ධර්ම දේශනාව සෙවණේ කරනවා. ඒ නිසා හැම දිනාම මේ අහන ධර්මය සිතේ දරාගෙන ඒ ධර්මය අනුව තම තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා කියන අදිස්ථානින් මේ ධර්මය සෙවණේ කරන්නට ඕන. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. හැම කල්හිම බුදුවරු මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ දුකින් පෙළෙන සත්වයන් දුකින් මුදවන්නයි, හඬා වැළපෙන සත්වයන් සුඛී සුවපත් භාවයට පත් කරවන්නයි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට දේශනා කළා මේ ලෝකෙහි පැවැත්විය යුතු කාරණා ගැන. ඒ වගේම නැවැත්විය යුතු කාරණාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි මේ ලෝකේ පවත්වන්නට ඕන මොනවද? අපි මේ ලෝකේ පවත්වන්නට ඕන පිඟතුනි, මේ ලෝකේ තියෙන දේවල් අපි පවත්වන්නට ඕන. මේ ලෝකේ තියෙන පවතින දේවල් පවත්වන්නට ඕන. හැබැයි නැවැත්විය යුතු කාරණාත් තියෙනවා. පවත්වන්න ඕන කාරණාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, නැවැත්විය යුතු කාරණාත් අපිට දේශනා කළා. නවත්වන්නට ඕන මොනවද? නවත්වන්නට ඕන හිත තුල ඇති වෙන ක්ලේශ ධර්මයන්. මෙන්න මේ ක්ලේශ ධර්මයන් නවත්වන්න තමයි අනන්ත කාලයක් දුක් විඳලා බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට දේශනා කළේ. මේ සිතේ ඇති වෙන ස්වභාවය නුවණින් දැකගෙන ඒ හිතේ ඇති වෙන ක්ලේශ ධර්මයන් නවත්වන්නට ඕන. මෙන්න මේ හිතේ ඇති වෙන මේ ක්ලේශ ධර්මයන් නවත්වා ගන්න බැරි වෙච්ච නිසා, මේවා ප්‍රහාණය කර ගන්න බැරි වෙච්ච නිසා තමයි අපේ ජීවිතේ නොයේ කරදර බාධක පැමිණෙන්නේ. අපි හඬා වැළපෙන්නේ, මම කොච්චර හොඳ දේවල් කළත් මටමනි කරදර කියලා අපි හිතන්නේ. අපි හිතාගෙන ඉන්නවා අපි හොඳ දේවල් කරනවා කියලා. හැබැයි අපි හොඳ දේවල් කරනවට වඩා
අපි නොදනුවත්ම අපේ හිත තුළ නොයෙක් සිතවිලි පහළ වෙනවා. ඒ සිතවිලි ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාවෙන් ඒව පිට වෙනවා, එහෙම නැත්නම් වචනින් පිට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ හිතේ ඇතිවෙන ස්වභාවය නුවණින් දැකගෙන ඒව නවත්වන්නට ඕන. හොඳට කල්පනා කර බලන්න, මේ ක්ලේශ ධර්මයන් නවත්වා ගන්න බැරුව අපි මොනතරම් මානසික වශයෙන් දුක් විඳිනවද? කායික වශයෙන් දුක් විඳිනවද? බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා අපිට මහත් වූ කරුණාවෙන් අපිට දේශනා කළා මේ හිතේ ඇතිවෙන ස්වභාවය වටහා ගන්න, තේරුම් ගන්න. මේ සිතට අවශ්‍ය විදිහට කටයුතු කරන්න එපා. මේ සිතට ඕන ඕන විදිහට කටයුතු කරන්න ගියාම මොකද වෙන්නේ? අපි මායාවේ වසඟයටපත් වෙනවා. මායාව කැමති හැම වෙලෙම අපේ හිතේ ක්ලේශ ධර්මයන් ඇති කරගන්නවට. ඒ ක්ලේශ ධර්මයන් ඇති කරගන්නවට කැමති නිසා මොකද කරන්නේ? ඒ ක්ලේශ ධර්මයන් ඇවිස්සීලා යන විදිහේ දේවල් අපිට පේන්න සලස්වනවා. දැන් හිතලා බලන්න, මේ සමාජය තුල අපි ගත්තහම, අපි මේ සමාජය තුලට ගියාට පස්සේ අපිට මොන තරම් හිතේ ක්ලේශ ධර්මයන් ඇති වෙන දේවල් තියෙනවද? රූපයක් දැක්කත් එහෙමයි, සද්දයක් ඇහුණත් එහෙමයි, ගඳ සුවඳ දෙයක් දැනුණත් එහෙමයි, ශරීරයට පහසක් දැනුණත් එහෙමයි. අපිට ඒ ක්ලේශයන්ට ඇදිලා යන ස්වභාවයක් තියෙනවා. මේ අපේ හිත තුළ පින්නතුනේ මේ ක්ලේශ ධර්මයන් තැම්පත් වෙලා තියෙනවා, යටපත් වෙලා තියෙනවා. අපේ හිතේ කෙලෙස් නැත්තම් අපි රහත් වෙන්නට ඕනේ. හැබැයි අපි අපේ හිතේ ක්ලේශ ධර්මයන් තියෙන නිසා, මේවා යටපත් වෙලා තියෙන නිසා මොකද වෙන්නේ? අර බාහිරින් එන රූප දකිනකොට ඒ යටපත් වෙලා තියෙන ක්ලේශ ධර්මයන් මතුවෙලා එනවා. බාහිරින් එන ශබ්දයක් ඇහෙනකොටම මේ ක්ලේශ ධර්මයන් යටපත් වෙලා තියෙන නිසා ඒවා මතු වෙලා එනවා, ඉස්මතු වෙනවා. එහෙම නැතු මේ ක්ලේශ නැතුව නෙමෙයි, ක්ලේශ හිත තුල තියෙනවා. අපි පුංචි දරුවෙක් ගන්නම්, පුංචි දරුවා මව්කුසින් බිහි වෙනකොටම ඒ දරුවා මොනවද දන්නේ? මිකුත් දන්නේ නැහැ. නමුත් මේ පුංචි දරුවාගේ හිතේ ක්ලේශ නැති නෑ, ක්ලේශ තියෙනවා. හැබැයි ඒ ක්ලේශ යටපත් වෙලා තියෙන්නේ. හරියට පින්වතුනි, අර ගිනි අලු ගොඩක ගිනි තියනවා වගේ, ගින්දර තියනවා වගේ, ඒවා ඉස්මතු වෙලා එනවා බාහිර දේවල් නිසා, බාහිර ක්ලේශ ධර්මයන් නිසා. අර යටපත් වෙලා තියෙන කෙලෙස් ධර්මයන් ඉස්මතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ක්ලේශ ධර්මයන් හඳුනා ගන්නට ඕන. අපේ හිතේ තරහක් වෙනකොට ඒ තරහා සිතවිල්ල හඳුනා ගන්නට ඕන. අපි හඳුනගන්නේ කොහොමද? හිතේ තරහක් ආවම ඒ සිතවිල්ල හඳුනගන්නේ? තරහා සිතවිල්ල ඇවිල්ලා ඒක මහා විනාශයක් කරලා ගියාට පස්සේ තමයි මේ සිතවිල්ල මගේ හිතේ ඇති නොවුණා නම් කොච්චර වටිනවද කියලා හිතෙන්නේ පස්සේ. හැබැයි ඒක එන්නේ ඉස්සෙල්ලා අපිට හිතන්න පුළුවන් නම් මේ සිතවිල්ල හොඳ සිතවිල්ලක් නෙමෙයි. මොකටද මං අනුන්ගේ දේවල් නිසා මගේ හිතේ තරහ සිතවිල්ලක් ඇති කරගන්නේ කියලා නුවණින් කල්පනා කරලා ඒ සිතවිලි ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන්ම දේශනා කළේ මෙන්න මේ සිත හඳුන ගන්නයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45 වසරක් වැඩ හිටියා. ඒ 45 වසරේම අපිට දේශනා කළේ හිත හඳුන ගන්න විදිහයි. දැන් අපි මොනතරම් බණ අහලා තියනවද? හැබැයි අපි මොනතරම් බණ ඇහුවත් අපි මේ අපේ හිත හඳුනගෙන තියනවද? අපේ හිතේ මොන වගේ සිතවිලිද හටගන්නේ?
හොඳ සිත වෙලිද නරක සිත වෙලිද හටගන්න කියලා අපි දන්නවද? අපි දන්නේ නෑ හිතේ ඇතිවෙන ස්වභාවය. මහරහතුන් වහන්සේලා බුදු පසේ බුදු උත්තමයන් වහන්සේලා පිනුතුනි උන්වහන්සේලාගේ හිතේ ඇතිවෙන ස්වභාවය උන්වහන්සේ හොඳට දන්නවා. උන්වහන්සේලා උන්වහන්සේලගේ හිතට වග කියනවා. දැන් අපේ හිතට අපි වග කියනවාද? අපේ හිතට සිතවිල්ලක් ආවම ඒ සිතවිල්ල නිසා මහා විනාශයක් වුණාම අපි ඒකට වග කියනවාද? අපි ඒ වගකීම බාර ගන්නෑ. අපි ඒ වගකීම බාර කරන්නේ කාටද? බාහිර කෙනෙකුට පවරනවා ඒ වගකීම. හැබැයි පින්තුනි අපි කරන කියන හැම දෙයකටම අපි වගකීම බාර ගන්න ඕන. ඒක අපිට බාර ගන්න වෙනවා. අපි බාර ගත්තේ නැති වුණාට ඒ වගකීම තමන්ට බාර ගන්න සිද්ධ වෙනවා. අපි අනුන් පිට ඒක දාන්න පුළුවන්. හැබැයි පින්වතුනි කර්මයාගෙන් නම් ඒක අපිට නිදහස් වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපිට ඒ වගකීම අපිට පැවරෙනවා. එහෙමනම් පින්වතුනි අපි හොඳට මේ සිතේ ස්වභාවය තේරුම් ගන්න ඕන. මේ සිතේ ඇතිවෙන ස්වභාවය තේරුම් ගන්නේ නැතුව අපිට මේ ධර්ම මාර්ගයෙන් ඉදිරියට යන්න බෑ. අපි මොනතරම් දේවල් කතා කරනවද මේ නිවන් මාර්ගයේ ගමන් කරන්න ඕන කියලා? ඈ නිවන් දකින්න ඕන, මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා අපි මොනතරම් දේවල් කතා කරනවද? හැබැයි පින්නතුනි අපි මොනතරම් දේවල් කතා කළත් තේරුමක් නැහැ මේ හිතේ ස්වභාවය අපි වටහා ගන්නේ නැතුව. මේ සිත කියන එක පින්තුනි මහ පුදුම දෙයක්. මේ ලෝකයේ තියෙන වටිනාම වස්තුව හිතයි. හැබැයි අපි මේ සිතේ වටිනාකම දන්නවද? සිතේ වටිනාකම දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා අපි මොකද කරන්නේ? මේ සිතේ වටිනාකම දන්නේ නැති නිසා පින්තුනි මේ සිතට ඕන විදිහට කටයුතු කරන්න අපි ඉඩ සලස්වනවා. හිත කියනවා මේ දේවල් මට ඕන කියලා. ඒ ඕන දේ අපි ලබන දෙනවා. සිත කියන මේ දේවල් කරන්න කියලා. ඒ කරන්න කියන දේවල් අපි කරලා දෙනවා. පින්නතුනි අපි ඒවා හොඳ දේවල් වුණත් නරක දේවල් වුණත් අපි දේවල් කරනවා. හැබැයි හොඳ දේවල් උබලට වඩා නරක දේවල් කරන්න හරි ලේසි. හොඳ දේවල් කරන්න අවස්ථාව ආවම අපිට ඒක කරන්න බොහෝ වෙලාවක් ගත වෙනවා. හැබැයි නරක දෙයක් කරන්න කියලා සිත දුන් ඉඩ දුන්නම මොකද කරන්නේ? ඒක අර හොඳ දේවල් කරනවට වඩා වේගින් ඉක්මනින්ම කරනවා. ඒ මොකද පින්නතුනි? අපි මේ හිත පුරුදු කරලා තියෙන්නේ වැඩිපුරම මොනවද? හොඳ දේවල්ද නරක දේවල්ද? මේ හිත වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ නරක දේවල්. මේ සිත නරක දේවල් තමයි වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ. ඒ නරක දේවල් වලට තමයි අපේ හිත ඇදිලා යන්නේ හොඳ දේවල් වලට වඩා. හොඳ දේවල් කරන්න හරි අමාරුයි. පින්නතුනි අපි හැම කෙනෙක්ම කැමතිනේ සැප වෙදින්න. සැපයට කැමතිනේ. සැප බලාපොරොත්තු වෙන්නේ අපි මේ ජීවිතය ගත කරන්නේ. ඉගෙන ගන්නේ, රැකී රක්ෂා කරන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, දරුවෝ හදන්නේ, යාන වාහන ගන්න. මේ හැම දෙයක්ම අපි කරන්නේ සැප බලාපොරොත්තු වෙයි. සැප බලාපොරොත්තුවක් නැතුව අපි කිසි දෙයක් කරන්නේ නැහැ. යම් සිතවිල්ලක් හිතනවා නම් ඒ සිතවිල්ල සිතන්නේ සැප බලාපොරොත්තු වෙයි. අපිට සැපක් ලැබෙයි කියලා හිතාගෙන තමයි මේ දේවල් කරන්නේ. අපි කයින් යම් දෙයක් කරනවා නම් ඒ ක්‍රියාව කරන්නේ සැප බලාපොරොත්තු වෙයි. අපි වචනයක් පිට කරනවා නම් ඒ වචන පිට කරන්නේ අපිට සැප බලාපොරොත්තු වෙයි.
එහෙමනම් මේ ලෝකෙ ජීවත් වෙන සෑම සත්වයකම සැපයට කැමති. සැප බලාපොරොත්තු වෙන තමයි හැම දෙයක්ම කරන්නේ. සැපයක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් කිසි දෙයක් කරන්නේ නැහැ. අපි අනුන් වෙනුවෙන් මේ දේවල් කරා කියලා කිව්වොත් ඒ දේවල් කරන්නේ සැප බලාපොරොත්තු වෙයි. මානසික සැපයක් එක්කෝ බලාපොරොත්තු වෙනවා, එහෙම නැත්නම් කායික සැපයක් බලාපොරොත්තු වෙනවා. ඒ සැප බලාපොරොත්තු වෙන තමයි අපි හැම දෙයක්ම කරන්නේ. අපි කාටවත් උදව් කරන්නේ අපිට සැප ලැබෙන්නේ නැත්තම්. අපිට මානසික හරිය සැපයක් ලැබෙනවා නම් විතරයි අපි උදව් කරන්නේ කාට හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි සැප කැමති කෙනා දියුණු කරගත යුතු කාරණා හතරක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ දේශනා කරනවා පිණුතුනි අභිසන්ද කියලා සූත්‍රයක්. අභිසන්ද කියලා කියන්නේ ගලාගෙන යනවා කියන එකයි. ගංගාවක් වගේ ගලාගෙන යනවා. ගලාගෙන යන ගංගාවක්. මේ ගලාගෙන යන ගංගාවක්, ඒ ගලාගෙන යන කෙනා ඒක නිරන්තරයෙන් ගලාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ආනීවා ගලාගෙන යන ගංගාවක් වගේ මේ සම්බුද්ධ ශාසනය තුල තියෙන කාරණා හතරක්. පළවෙනි කාරණේ තමයි පිංගතුනි, කුසල ගංගාවක් තියෙනවා, පුණ්‍ය ගංගාවක් තියෙනවා, සැප ලබන දෙන ගංගාවක් තියෙනවා. මෙන්න මේ පුණ්‍ය ගංගාව, මේ කුසල ගංගා, ඒ වගේම සැප ලබල දෙන කාරණා හතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සැප කැමති කෙනෙක්, තමන්ගේ ජීවිතයේ සැනසීමක් ලබන්න කැමති කෙනෙක් මෙන්න මේ කාරණා හතර දිනු කරන්නට ඕන. හොඳට කල්පනා කර බලන්න අපි මේ කාරණා හතර දිනු කරලා තියනවද කියලා. පළවෙනි කාරණේ තමයි බුද්ධියේ අචල ප්‍රසාදීන, බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව අපි තුල තියනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධීන් පැහැදීමක් අපිට තියනවද කියලා අපි නුවණින් කල්පනා කරන්නට ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන සද්ධාවක් ඇති කර ගන්නට ඕන. ඒ නොසෙල් වෙන සද්ධාව තියෙන කෙනාගේ ජීවිතේ පින්වතුනි පුණ්‍ය ගංගාවක් කියලා, නිරන්තරයෙන් පින් වැඩෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව තියෙන කෙනාගේ නිරන්තරයෙන්ම කුසලයේ වැඩෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව තියෙන කෙනාගේ පින්වතුනි නිරන්තරයෙන් සතුට රැඳිලා තියෙනවා කියලා. සතුට නැති වෙන්නේ නැහැ. හැම මොහොතකම සතුටින් ජීවිතේ ගත කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන සද්ධාාවක් තියෙනට ඕන. සෙල වෙන සද්ධාාවක් නෙමෙයි. නැති වෙන සද්ධාාවක් නෙමෙයි. දැන් ගොඩාක් වෙලාවට අපිට තියෙන්නේ මොන වගේ සද්ධාවද? සමහර වෙලාවට සද්ධාව ඇති වෙනවා, සමහර වෙලාවට සද්ධාව නැහැ. හැබැයි පින්නතුනි, ඒක නියම සද්ධාව නෙමෙයි. සද්ධාවක් ඇති වෙ කර ගන්න ඕන නොසෙල් වෙන සද්ධාවක්. මොන දේ ජීවිතයට ආවත්, මොන කරදර ජීවිතයට ආවත්, ඒ කරදර නිසා පින්නතුනි සද්ධාව නැති කරගන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ මොන තරම් ප්‍රශ්න ආව, එයාගේ හිතින් සද්ධාව නැති වෙන්නේ නැහැ. දැන් සමහර අයට හිත කරදර බාධා කෙනෙකුට මොකද කරන්නේ? අපි මොනතරම් බුද්ධ පූජා තියලා තියනවද? මොනතරම් මල් පූජා කරලා තියනවද? අපි මොනතරම් දේවල් පූජා කරලා තියනවද? කෝ පිහිටක් තියනවද අපිට කියලා අහනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේට මල් පූජා කළා කියලා, දානි දුන්නා කියලා අපිට පිහිටක් ලැබෙන්නේ නැහැ. පිහිටක් ලැබෙන විදිහට හිත සකස් කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළේ නැහැ මට මල් පූජා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගේ ගමන් කරන කෙනා අනිවාර්යයෙන්ම තථාගතයන් වහන්සේ සරණ යන කෙනෙක්.
එයාගේ සිතේ සද්ධාව ඇති වෙනවා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා පිණිස. බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, ආර්ය මහා සංඝ රත්නයේ සරණ යනවා, සීලාදී ගුණධර්ම දියුණු කරනවා. දැන් හොඳට කල්පනා කර බලන්න, අපේ හිතේ එවැනි සද්ධාවක් තියෙනවද? එවැනි සද්ධාවක් නැත්නම් පින්වදෙනි සද්ධාව දියුණු කර ගන්නට ඕනේ. මෙච්චර වටින මනුස්ස ජීවිතයක් ලබාගෙන නොසිල් වෙන සද්ධාවක් අපිට ඇති කරගන්න බැරි නම් පින්නතුනි අපේ ජීවිතේ කොහෙන් කෙලවර වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා සද්ධාවටවත් පැමිණෙන්නට ඕන. මාර්ගඵල අවබෝධය කරා යන එක කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගන්නට ඕන. ඒ සද්ධාව වෙනස් වෙන්න බෑ. කවුරු නිසාවත් වෙනස් වෙන්නේ නැති සද්ධාවක්. දවසක් බුදුරජාණන් වහන්සේ පිංගතනේ ස්වාමින් වහන්සේලා පිරිසකට ධර්මයේ දේශනා කරනවා. ඒ ස්වාමින් වහන්සේලාට ධර්මයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇහැ අනිත්‍යයි, මේ කන අනිත්‍යයි, මේ නාසයට දෙන ගඳ සුවඳ අනිත්‍යයි, මේ දිවට දෙන රසය අනිත්‍යයි, මේ ශරීරයට දෙන පහසත් අනිත්‍යයි. එහෙම කියනකොට මාරදීවී පුත්‍රයා කල්පනා කළා, දැන් නම් මේ භික්ෂුන් වහන්සේලා සසර දුකින් මිදින්නයි හදන්නේ, මගෙන් ගැලවෙන්නයි මේ හදන්නේ කියලා. මොකද කළේ? බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ රූපකාය මවාගෙන බුද්ධ රූපකාය මවාගෙන බුදුරජාණන් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න තැනට පැමිණියා. පැමිණිලා කියනවා, මහණෙනි මම ඉස්සෙල්ලා දේශනා කරපු කාරණා මට පොඩ්ඩක් වැරදුනා. ඒක ටිකක් වෙනස් කරන්නට ඕනේ. මේ ජීවිතය කියලා කියන්නේ, මේ ඇහැ කියලා කියන්නේ අනිත්‍ය වූ දෙයක් නෙමෙයි, නිට්ටය වූ දෙයක්. මේ කන කියලා කනට දෙන්න පහස, මේ සද්දය කියලා කියන්නේ මිහිරි සද්ද කියලා කියන්නේ ඒක අනිත්‍ය නෙමෙයි, නිට්ටය වූ දෙයක්. මේ දිවට දෙන රසය කියලා කියන්නේ නිට්ටය වූ දෙයක්. මේ නාසයට දෙන සුවඳ කියලා කියන්නේ නිට්ටය වූ දෙයක්. මේ ශරීර දෙන්න පහස කියලා කියන්නේ නිට්ටය වූ දෙයක්. ඒක අනිත්‍යයි නෙමෙයි කිව්වා. ඒ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා, බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ යථාවාදි තථාකාරී. යථාවාදි කියලා කියන්නේ කියන දේ කරන උතුමන් වහන්සේ නම. අපි වගේ අපි නම් කියන දේ කරනවද? අපි ගොඩක් වෙලාට කියන දේ නෙමෙයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන දේ කරනවා, කරන දේ කියනවා. බුදුරජාණන් වහන්සේ පිංගතුනි යථාවාදි තථාකාරි, තථාකාලී යථාවාදි. කියන දේ කරනවා, කරන දේ කියනවා. කිසි දෙයක් හංගන්නේ නැහැ, කිසි දෙයක් වහන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා, බුදුරජාණන් වහන්සේ මෙහිම ගුණී යුක්ත උතුමන් වහන්සේ නමක්. මේ නම් බුදුරු කෙනෙක් වෙන්න බෑ. හිසේ ඉඳන් පාදාන්තය දක්වා බැලුවා. පාදාන්තය සිට හිස දක්වා බැලුවා. බලනකොට මාරදිවි පුත්‍රයාට එක දෙයක් මවා ගන්න බැරි වෙලා. ඒ තමයි ඌර්ම රෝම ධාතුව. දකුණට කැරකෙන්න තියෙන ඌර්ම රෝම ධාතුව මවා ගන්න බැරි වෙලා. මේ ස්වාමීන් වහන්සේලා කියනවා, මාරදිවි පුත්‍රය ඔබ වගේ එක්කෙනෙක් නෙමෙයි. සිය දහසක් මාරයෝ ආවත් අපේ මිහිතේ ඇති වෙන සද්ධාව නම් වෙනස් කරන්න බෑ. බලන්න පිංගුදිනී, අපි ළඟට මාරයෙක් ඇවිල්ලා ඔහොම කිව්වොත් එහෙනම් අපි මොකද කරන්නේ? අපි හිස් මුදුනින් පිළිගන්නවා. ඒ මොකද අපිට අපේ හිතේ සද්ධාව නැතිකම නිසා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නැති නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් මෙන්න මෙහිමයි කියලා තියෙනවා. තව කවුරු හරි කෙනෙක් කියනවා නෑ එහෙම නෙමෙයි මෙහිමයි කියලා කියනකොට අපි මොකද කරන්නේ? ටග් ගාල එක වැළඳ ගන්නවා. බුදුරජාණන් වහන්සේ සෝත දේශනාවල තියෙනවා මෙන්න මේ විදිහයි කියලා ධර්මයේ. හැබැයි තව කෙනෙක් කියනවා නෑ ඔහොම නෙමෙයි මෙහිමයි මෙහිමයි තියෙන්නේ කියලා. එහෙම කියනකොට අපි මේක විමසන්නේ නෑ, අපි අර කියන දේ පිළිගන්නවා.
බලන්න පිංගුද, අපි මොන්න තරම් මුලාවටපත් වෙනවද මේ සද්ධාව නැතිකම නිසා? සද්ධාව තියෙන කෙනා පිංගුතුනි ධර්ම විනය හොඳට කල්පනා කර බලනවා. මේ ධර්මයේ ධර්ම විනය දෙක එකට කල්පනා කරලා නුවණින් සොයලා බලනවා. කොහොමද මේ ධර්මයේ පවතින්නේ කියලා. අපිට කවුරු හරි කෙනෙක් කියනකොට ඒක හිස් මුදුනින් පිළිගන්නේ නැහැ. ඒක හොඳට විමසනවා. මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. හැබැයි සද්ධාව නැති කෙනා මොකද කරන්නේ? කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම ඒ දේවල් හිස් මුදුනින් පිළිගන්නවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සද්ධාව කියලා කියන්නේ හරියට ඉන්ද්‍රකීලයක් වගේ තියෙන්නට ඕන. ඉන්ද්‍රකීලය කියලා කියන්නේ මොකද්ද පින්තුනි? ඉන්ද්‍රකීලය කියලා කියන්නේ විශාල ගල් කණුවක්. ඒ ගල් කණුවේ අඩි 15ක් විතර යටට යට කරනවා. ඒ වගේම ප්‍රමාණය අඩි 15ක් විතර උසට ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. ආන් එක තමයි ඉන්ද්‍රකීලය කියලා කියන්නේ. ඒ ඉන්ද්‍රකීලයේ නැමෙති ඒ විශාල ඉන්ද්‍රකීලයේ ගල් කණුවට සතර වටින්ම පිනුතුනි සුළඟ හමනවා. සුළඟ හැමුවා කියලා ඒ ගල් කණුව සෙලවෙන්නේවත් නැහැ. ආන් ඒ වාගේ හිතේ සද්ධාාවක් තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තියෙන්නට ඕන. මොන දේ අපිට අපි දැනගත්තත් සෙලවෙන්නේ නැති සද්ධාාවක් ඇති කරගන්නට ඕන. පින්තුනි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට චින්චමාණිකා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවා. දරු ගෙබක් ඉන්නවා කියලා තියාගෙන, කියන්නේ ඉන්නවා කියලා ඒ බඩේ යමක් බැඳගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, මේ බණ කකේ ඉඳලා හරියන්නේ නැහැ. දැන් මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. මා සමග යන්න ඉන්න කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කළේ? භාගතුන් වහන්සේ කිව්වා, නැගණිය, ඒ බව දන්නේ නුඹයි මමයි විතරයි. බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ කියලා කිව්වේ නැහැ. මේ දේ දන්නේ නුඹයි මමයි විතරයි. මේ ඇත්ත දේ දන්නේ නුඹයි මමයි විතරයි. පින්නතුනි, මේ කාරණේ වෙන කාට හරි කිව්වොත් නම් මොකද වෙන්නේ? දැන් අපිට වගේ ඇවිල්ලා කිව්වොත් එහෙම. අපි මොන තරම් දේවල් කරනවද නිවැරදි වෙන්න? මොන තරම් දේවල් කියනවද නිවැරදි වෙන්න? මුයි කකුසල ධර්මයන් අපි සිද්ධ කරනවා නිවැරදි වෙන්න තමම. තමන් වැරදි නොවෙන්න පුළුවන්. හැබැයි ඒක නිවැරදි කරන්න මොන තරම් දේවල් කරනවද? මොන තරම් බොරු කියනවද? මොන තරම් දේවල් කරනවද? හැබැයි භාගතුන් වහන්සේ දේශනා කළා, නැගණිය, මේ කාරණිය දන්නේ නුඹයි මමයි විතරයි කියලා. දැන් එහෙම කියනකොට පින්වතුන් එතන හිටපු විශාල පිරිසකින් කී දෙනෙක් එතන ඉන්නේ නැද්ද? එතන ලක්ෂ ගණන් පිරිස හිටියා. ඒ අතරින් පින්වතුනි එතන ඉන්නේ ඇත්තේ අඩුම ගානේ සෝවාන් වෙච්ච උතුමන් වහන්සේලා ඉන්නේ නැති. සකදාගාමි උතුමන් වහන්සේලා ඉන්නේ නැති. අනාගාමි උතුමන් වහන්සේලා ඉන්නේ නැති. රහතන් වහන්සේලා ඉන්නේ නැති. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේකදී සද්ධාවට පැමිණිච්ච උතුමන් වහන්සේලා ඉන්නේ නැති. අනිත් හැමෝම යන්නේ නැති බුදුරජාණන් වහන්සේට බැන බැන. මේ කාරණිය දන්නේ නුඹයි මමයි විතරයි කියලා කියනකොට පුතුජන හැමෝම බැනමන යන්නේ ඇති. ඇයි එහෙම වෙන්නේ? සද්ධාව නැතිකම නිසා. සද්ධාව තියන අය මොකද කරන්නේ? සෝවාන් වෙච්ච උතුමන් වහන්සේලාගේ සද්ධාව වෙනස් වෙන්නේ නැහැ. ආර්ය උතුමන් වහන්සේලාගේ සද්ධාව වෙනස් වෙන්නේ නැහැ. ධම්මානුසාරී උතුමන් වහන්සේලාගේ සද්ධාව වෙනස් වෙන්නේ නැහැ. සද්ධානුසාරී උතුමන් වහන්සේලාගේ සද්ධාව වෙනස් වෙන්නේ නැහැ. අනිත් හැමෝගේම සද්ධාව වෙනස් වෙනවා. බාහිර කාරණා නිසා වෙනස් වෙලා යනවා හිතේ ඇති වෙන සද්ධාව. එවැනි සද්ධාවක් ඇති කරගන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරන හරියට පරඩෙලක් වගේ. පරඩෙල කියන්නේ මොකද්ද පින්තුනි? සුළඟට ගසාගෙන යනවා. මේ පැත්තින් සුළඟ આવුත් මේ පැත්තින් ගසාගෙන යනවා.
තව පැත්තකින් සුළඟ આવුත් ඒ පැත්තකින් ගසා යනවා. සුළඟ එනේ ඉන පැත්තේට ගසාගෙන යනවා. ආන්නේ එවැනි සද්ධාාවක් ඇති කරගන්න හොඳ නෑ. සද්ධාව කියලා කියන්නේ නොසිල් වෙන සද්ධාාවක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නට ඕනේ. ඒ පැහැදීම ඇති කරගන්න නම් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ දැනගෙන ඉන්නට ඕනේ. දැන් අපිට අපේ අම්මා තාත්තා කෙරෙහි පැහැදීමක් ඇති වෙන්න අපිට අම්මා තාත්තගේ ගුණ දැනගෙන ඉන්න එපේ. ගුණ දන්නේ නැත්නම් අම්මා තාත්තගාව ගුණ නැත්නම් අපිට අම්මා තාත්ත කෙරෙහි පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් අම්මා තාත්ත කෙරෙහි පැහැදීමක් ඇති වෙන්නේ අම්මා මෙන්න මේ වගේ කෙනෙක් කියලා අපිට හිතෙන්න ඕන. තාත්ත මෙන්න මේ වගේ කෙනෙක් කියලා අපිට හිතෙන්නට ඕන. එහෙම හිතනකොට පින්නතනි අපේ හිතේ අම්මා තාත්ත කෙරෙහි ගෞරවයක් ඇති වෙනවා, භක්තියක් ඇති වෙනවා. ආන්නේ වාගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනන්නේ නැතුව අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඔන්න කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේට බනිනවා. වෙනත් කෙනෙක් වෙනත් ආගමික කෙනෙක් හරි බනිනවා. බනිනකොට මොකද වෙන්නේ? ඔන්න අපේ හිතේ සද්ධා වෙනස් වෙනවා. ඈ අපි හිතනවා ඇත්ත තමයි ඒක. ඇත්ත නීනං ඒ කියන කාරණා කියලා අපි හිතනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවිච්ච සද්ධාව වෙනස් වෙලා කියලා. පින්තුනි අපේ හිතේ එවෙහි විදිහට සද්ධාව නැති වෙන්න බෑ. සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඊව අපි අවබෝධ කරගන්නම ප්‍රඥාවෙන් දකින බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්තට පස්සේ පින්වතුනි එයාගේ හිතේ ද්වේෂ සිතිවිලි ඇති වෙන්නේ නැහැ. එයාගේ හිතේ ද්වේෂයක් ඇති වෙනො නම් එයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශාවකෙක් වෙන්නේ නැහැ. එයා යම් කිසි කෙනෙකුගේ හිතේ ද්වේෂය අවුස්සනවා නම් එයා බුදුරජාණන් වහන්සේ ශාවකෙක් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුගේ හිතේ රාගය ඇවිස්සීලා එනවා නම් එයා බුදුරජාණන් වහන්සේ ශාවකෙක් වෙන්නේ නැහැ. එහෙමනම් පින්වතුනි ශාවකෙක් වෙන්න නම් එයාගේ හිත තුළ තියෙන මෛත්‍රී කරුණාව තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලේ පැවතිච්ච ගුණාංග අපේ ජීවිතේ තියෙන්නට ඕන. ඒ ගුණාංග අපේ ජීවිතේ නැත්තම් අපි බුදුරජාණන් වහන්සේගේ ශාවක වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුගේ හිතේ තරහා සිතක් ඇති වෙනවා කියලා කියන්නෙම එයා බුදුරජාණන් වහන්සේ ශාවකෙක් නෙවෙයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සරණ යනවා. දැන් අපි සීලේ සමාදන් වෙනකොට අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි තුරුණුවන් සරණ යනවා. සරණ ගිහිලා තමයි සීලේ සමාදන් වෙන්නේ. හැබැයි පින්තුනි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ ශාවකයා, ධර්මීය සරණ ගියේ ශාවකයා, ආර්යයන් වහන්සේලා සරණ ගියේ ශාවකයාට අමුතුවෙන් සීල් සමාදන් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ යනකොට, ධර්මයේ සරණ යනකොට, සංඝයා සරණ යනකොට එයාගේ ජීවිතේ බීම සීලයේ සකස් වෙලා එයාගේ හිතේ සීලයේ ඉබීම හිත තුලේ වැඩිලා තියෙනවා. අමුතුවෙන් සීල් සමාදන් වෙන දෙයක් නැහැ. දැන් අපි මොකද කරන්නේ? අපි සීල් සමාදන් වෙනවා. සීල් සමාදන් වෙන්නේ අපේ ජීවිතය තුල සීලිය නැති නිසා. අමුතුවෙන් සීල් සමාදන් වෙන්න දෙයක් නෑ. යා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශාවකයෙක් නා. එයා කොයි මොහොතකවත් ජීවිතේ නැසිලා ගියත් එයා පිණුත් එයාගේ ජීවිතය තුලින් එයා අකුසල් කරන්නේ නෑ. එයා සත්ව ඝාතනය කරන්නේ නෑ. සොරකම් කරන්නේ නෑ. කාමී වරදව හැසිරෙන්නේ නෑ. එයාගේ ජීවිතය විනාශ වුණත් බොරු කියන්නේ නෑ. එයාගේ ජීවිතය විනාශ වුණත් මත්වතුර පාවිච්චි කරන්නේ. මේ අකුසලයන්ගෙන් වෙන් වෙනවා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශාවකයා. දැන් බලන්න අපි ලංකාවේ කී දෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ඉන්නවද කියලා.
බෞද්ධ කියාගන්න පිනතුනේ ගොඩාක් පිරිසක් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නැති අය. බුදුරජාණන් වහන් සරණ ගියේ ශාවකයා අමුතුවින් සිල් සමාදන් වෙවි ඉන්නේ නැහැ. එයා සරණ ගියේ දවසේ ඉඳන්ම ජීවිත පරිත්‍යාගයෙන්ම එයා සීලය යාගේ ජීවිත තුන රැකෙනවා. එයා සීලය නිරන්තරයෙන්ම දියුණු කරනවා. එහෙමනම් පින්නතුනි අපි බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ පින්නතුනි පළවෙනි ගුණය තමයි අරහං ගුණය. අරහං කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? අරහං කියලා කියන්නේ සියලු කෙලෙසුන් කෙරෙහි මිදුණා කියන එකයි. අරිහත්ත්වයට පත් වුණා කියන එකයි. රහතන් වහන්සේගේ හිතේ පින්නතුනි ක්ලේශ ධර්මයක් නැහැ. දැන් අපේ හිතේ ක්ලේශ ධර්මයන් පවතිනවා. හරියට පින්වතුනි වැලි ගොඩකට තෙල් වැක්කරුවා වගේ. වැලි ගොඩකට තෙල් වැක්කරොත් එහෙම මොකද වෙන්නේ? ඉක්මනින් උරා ගන්නවා. ආන්නේ වාගේ අපි මොකද කරන්නේ? අපි ඇහෙන් රූපයක් දැක්කොත් එහෙම ඒ රූපය දැකලා අපි කෙලිස් සිතුවිලි ඇතුළ සකස් කර ගන්නවා. ආ ඒ රූපය ලස්සනයි, පියමනාපයි, සුන්දරයි. ඒ රූපය මට ඕන, මට අයිති කරගන්න ඕන කියලා මනස තුල අපි සකස් කරගන්නවා. එතකොට අර වැලි ගොඩට තෙල් දැම්ම වගේ මේක හිතේ තැම්පත් වෙනවා. දැන් හිතලා බලන්න අපිට පොඩි කාලේ අපේ හිතට දැනුණු දේවල් අපිට තාම මතකයිනේ. ඒ මොකද ඒ හිතේ තැම්පත් වෙලා තියෙන නිසා. අපිට කවුරු හරි බැන්නුත් ඒ බනින දේ අපිට හොඳට මතකයි. ඒ ක්ලේශ ධර්මයන් හිතේ තැම්පත් වෙලා තියෙන නිසා. හැබැයි රහතන් වහන්සේලාගේ හිතේ එහෙම ක්ලේශ ධර්මයන් තැම්පත් වෙලා නැහැ. නිලුම් කොළයකට වතුර වැක්කරුවාම පිඟුතුනි ඒ නිලුම් කොළේ වතුර රැඳින්නේ නැහැ. ඒ නිලුම් කොළේ එහාට මෙහාට කරනේ ජලයත් එහාට මෙහාට යනවා. ආන්න ඒ වාගේ පිඟුතුනි රහතන් වහන්සේලාගේ හිතේ ක්ලේශ ධර්මයන් රැඳී පවතින්නේ නැහැ. උන්වහන්සේලගේ සිතේ ක්ලේශ ධර්මයන් තැම්පත් වෙලා තියෙන්නේ. උන්වහන්සේලාටත් අපි වගේම සිතුවිලි පහළ වෙනවා. අපි වගේම උන්වහන්සේලා, හැබැයි උන්වහන්සේලා ඒවට ඇලෙන්නේ යන්නේ නැහැ, ගැටෙන්නේ යන්නේ නැහැ. අපි රූපයක් දැක්කොත් එක්ක ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. සද්දයක් ඇහුනොත් එක්ක ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. බලන්න අපි මොන්නේ තරම් මෝඩකම් කරනවද මේ ජීවිතය තුළ. අනවශ්‍ය දේවල් නිසා අපි ඒ අනවශ්‍ය දේවල් වලට ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. හැබැයි රහතන් වහන්සේලා හිම නැහැ. රහතන් වහන්සේලා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. උන්වහන්සේලා හැබැයි උන්වහන්සේලා එදිනෙදා තුළ ජීවිතේ සිතුවිලි සකස් කරගන්න සිතුවිලි පවත්වනවා. අපි වගේම ඇවිදිනවා, අපි වගේම කතා කරනවා, අපි වගේම සිනහසෙනවා. හැබැයි උන්වහන්සේලාගේ සිතේ ඒව රැඳිලා පවතින්නේ නැහැ. හැම වෙලෙම උන්වහන්සේලාගේ සිතේ තුළ ඒ සිතුවිලි බැහැර වෙලා යනවා. අපේ හිමනේ අපේ හිතේ නිරන්තරයෙන්ම අකුසල සිතුවිලි පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ හිත තුළ ක්ලේශ ධර්මයන් රඳා පවතින්නේ නැහැ. උන්වහන්සේලා සියලු කෙලෙසුන්ගෙන් මිදුණා. උන්වහන්සේලා සිතුවිලි වලට වටිනාකම් දෙන්නේ නැහැ. අපිනේ අපේ ජීවිතයේ සිතේ ඇතිවෙන සිතුවිලිට වටිනාකමක් දෙන්නේ. දවසක් මාරදිවි පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමී බුදුරජාණන් වහන්සේ, ගෞතමයන් වහන්සේ, ඔය ඇහැ මගේ කියනවා. ඔය කනට දැනෙන, කනට ඇහෙන සද්දේ මගේ කියනවා. ඔය නාසයත් මගේ කියනවා, නාසයට දැනෙන ගඳ සුවඳත් මගේ කියනවා. ඔය දිවත් මගේ කියනවා, දිවට දැනෙන රසයත් මගේ කියනවා. ඔය ශරීරයත් මගේ කියනවා, ශරීරයට දෙන පහසත් මගේ කියනවා. බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ ඇත්තේ? භාග්‍යතුන් වහන්සේ කියන මාරදේව පුත්‍රයේ, මේ ඇස නුඹේ නම් නුඹම තියාගනි, මට එපා කියන. මේ කන නුඹේ නම් නුඹම තියාගනි. මේ නාසය නුඹේ නම් නුඹම තියාගනි. මේ දිව නුඹේ නම් නුඹම තියාගනි. මේ ශරීරය නුඹේ නම් නුඹම තියාගනි, මට එපා කියන. දැන් අපි ළඟට කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම, ඔය ඇහැ මගේ, මට දෙන්න කියලා කිව්වොත් එහෙම, අපි මොනවද කියන්නේ? නෑ, මේ ඇහැ මගේ, මට ඕන, මට තව කාලයක් මේ ඇහෙන් බලන්න ඕන
අපි මොන තරම් දේවල් කියනවද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්දේවි පුත්‍ර මේ හැ නුඹේ නම් නුඹම තියාගනි. මට මේ අනුන්ගේ වෝන්නේ. මේ කනත් නුඹේ නම් නුඹම තියාගනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානෙනි මම මාර්යාට අයිති දේ මාර්යාට දුන්නා. මම මාර්යාගෙන් හොරකම් කරන්න ගියේ නෑ. මම මාර්යාගෙන් මේ දේවල් හොරකම් කරපු නිසා තමයි අනාදිමත් සසරේ මම නොයි දුක් විඳමින් මේ සසර ගමනේ ආවේ. මම මාර්යාගේ ගහනින් මිදුණා. මාර්යාට අයිති දේවල් මම දුන්නා. මහණින් නුඹලා මේ මාර්යාගේ දේවල් හොරකම් කරන තාක් කල් නුඹලට හිරේ විලංගු වෙටෙන්න සිද්ධ වෙනවා. හිරේ විලංගු කියන්නේ සතර අපායට යන්න සිද්ධ වෙනවා. අනුන්ගේ දේවල් හොරගම් කරොත් මොකද වෙන්නේ? හිරේ විලංගු වෙටෙන්න වෙනුනේ. ආන් මේ වගේ අපි මේ මාර්යාට අයිති දේවල් අපි හොරගම් කර 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 ගියොත් එහෙම අපිට මොකද වෙන්නේ? හැමදාම සතර අපායට වැටි වැටි යන ගමනක් මේ තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාර්යාට අයිති දේවල් මාර්යාට දෙන්න. මේ මාර්යාට අයිති දේවල් නිසා අපි අපේ ජීවිතේ විනාශ කරගන්න එපා. මේ ලැබුණු පුණ්‍ය නිධානිය නැති කරගන්න එපා. මේ පුණ්‍ය නිධානිය අපි දියුණු කරගන්නට ඕනේ. මේ පුණ්‍ය ගංගාව දියුණු කරගන්නට ඕනේ. එනිසා පින්තුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගෙන කුසල ධර්මයන් නිරන්තරයෙන් කරන්න. තමන්ගේ මව්පියන් නිසා මම මේ දේවල් කරා කියලා අපිට අපි කරපු නරක දේවල් වලින් මිදින්න බෑ. මම මේ දරුවෝ නිසායි මේ දේවල් කළේ. මගේ ස්වාමි දේන නිසායි මේ දේවල් කළේ. ස්වාමි පුත්‍රයා නිසායි මේ දේවල් කළේ කියලා සතර අපායට වැටුණොත් අපිව මිදින් මුදවන්න අපිට කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. ඒ නිසා මම මේ දේවල් කළේ අනුන් නිසා කියලා අපිට බේරෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි අප්‍රමාදී කුසල ධර්මයන් දියුණු කර ගන්නට ඕන. මේ බුද්ධ ශාසනය තුළ අපි හැම මොහොතක්ම හැම දෙයක් තුළින්ම කුසලයක් වඩා ගන්න මහන්සි ගන්නට ඕන. එනිසාද මේ පින්වත් හැම දෙනාම සතුටටපත් වෙන්නට ඕන. වටිනා පින්කමක් මේ මොහොතේ මේ සිද්ධ කරගත්තේ. ඉතින් මේ පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරනවා. අද මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ කලාපිටියේ ගොඩකන්ද පැල්පොලවත්ත තුන්වන පටුමඟ මගේ පදිංචි ලක්ෂ්මී විතානගේ මහත්මිය ඇතුළු දූදරු පිරිස, AE විතානගේ මහත්මිය, මල්ලිකා මහත්මිය, MK ලලනී වසන්තා මහත්මිය, ගාල් ගොඩකන්ද දෙල්ගහවත්තේ පදිංචි ජයන්තා චන්දානි මහත්මිය ඇතුළු පිරිස විසින් තමයි මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. මේ පින්කමේ ප්‍රධාන අරමුණ තමයි 2020 පස්වෙනි මාස 24 වෙනි දිනට 25 වන ජන්මදිනයේදී සිටින විරාජ් සංකල්ප පුතුණුවන්ට නිරෝගී දීර්ඝාස පැතීමත්, රසිනී දුවට සෙත් පැතීමටත්, ඒ වගේම ලකින්දු විස්මිත පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, 2022 පස්වෙනි මාස 23 දිනට 77 වන ජන්මදිනයේදී සිටින JD ඩයස් මහතාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, දූ දරුවන් සෙත් පැතීමත්, ඒ වගේ මේ පින්වත් සෑම දිනාටම ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත්, ඒ වගේ මේ පින්වත් සෑම දිනා නමින් මිය පරලොව ගිය දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමටත්, ලක්ෂ්මී විතානගේ මහත්මියගේ ඒ දූදරු මුණුබුර මිනිබිරියන්ට සෙත් පැතීමටත්, දේශකයන් වහන්සේටත්, දිදුල මාධ්‍යාලයේ ගරු සභාපති ස්වාමින් වහන්සේටත්, ඒ වගේම දිදුල නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සෑම දිනාටම සෙත් පැතීමටත්, ලෝකවාසී සියලු දෙනාටම සෙත් පැතීම කියන මේ කාරණා සිහිපත් කරමින් ඒ හැම දිනාටම ආශිර්වාද කිරීම වශයෙන් තමයි මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ.
ඒ නිසා මේ පින්වත් සෑම දිනාටම ආශිර්වාද කරනවා. මේ උදාරතර පුණ්‍ය ශක්තිය බලයෙන්, අනන්ත බුදු ගුණ බලයෙන්, අනන්ත සදහාන් ගුණ බලයෙන්, අනන්ත මහා සංඝ ගුණ බලයෙන්, ජයසිරි මහා බෝධින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන්, දෝණියක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිනා වූ රුවන්වැලි මහා චෛත්‍ය රාජයන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන්, දන්ත ධාතුන් වහන්සේලාගේ, කේස ධාතුන් වහන්සේලාගේ, ලලාට ධාතුන් වහන්සේලාගේ, ග්‍රීවා ධාතුන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්, මේ ලෝකෙට පහළ වූ නික්ලේශී මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්, අතීතේ පහළ වුණා වූ, අනාගතේ පහළවන්නා වූ, වර්තමානයේ වැඩ සිටිනා වූ සිල්වත්, ගුණවත්, නැනවත් උතුමන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් මේ පින්වත් සෑම දිනාට සිතක් සාන්තියක් යහපතක් උදා වේවා. තිබෙන කරදර බාධා අපලපන්දරයන් දුරු වේවා. සිත සාන්තිය සැලසේවා. සේවස් කාලය දීර්ඝාස සම්පත්තිය සැලසේවා. තබන තබන පේවර පාසාම දෙවියන්ගේ ආරක්ෂාව අනුග්‍රහය සැලසේවා. මේ උදාරතන කුසල් බලයේ මේ පින්වත් සෑම දිනාගේ මෙහිසේ පාටම් පාදාන්තය දක්වා, පාදාන්තයේ සිට හිස දක්වා තිබෙනා වූ සියලුම රෝගාබාධයන් දුරු වේවා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික මානසික සැනසීම උදාපත් වේවා. තව තව සම්බුද්ධ ශාසනය පිහිට කරගෙන දාන, සීල, භාවනාදී කුසල ධර්මයන් දියුණු කරගනිමින් බුද්ධාදී උතුමෝ නිවන් සැනසෙනු සාන්ත සැනසීම පිණිස මේ උදාරතර කුසලය උපකාර වේවා කියලා මෛත්‍රීතු ආශිර්වාද කරනෝ. ඒ වගේ මේ පින්වත් සෑම දෙනා නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාති බන්ධු වර්ගයාට මේ උදාරතර කුසලය අනුමෝදන් කර මනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් මේ සියලු ඥාති බන්ධු වර්ගයෝ දුකින් මිදී උතුම් වූ සාන්ත සැනසීම පිණිස මේ උදාරතර කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන එකටම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාඝා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාඝා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාඝා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. හොඳයි, සුවපත් වේවා, සුවපත්. සාදු සාදු සාදු. සදහතුනි, ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් සදහම් දේශනාව මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ආගමික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි අප සාදුන හදනවා, ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සදහම් දේශනාව සඳහාද පින්බර වූ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන මේ සුපින් උතුම් සේම ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ආකාරයෙන්ම ඉෂ්ට සමුද්ධිමත් භාවයට පත්වේවා යන බලාපොරොත්තු වන් පෙරදැරිව TV දිදුල බෞද්ධ රූපහණී නාලිකාවේ ගාල් නෙමෙතිරි සංකීර්ණයේ සිට ඔබ වෙත ගෙනෙනු ලැබූ මේ පැයට නියමිත උතුම් දායකත්ව සදහම් දේශනාව මෙලෙසින් නිමවටපත් කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.